වඳිනකොට ගාත කියන්න ඕනිද? ඇත්තටම අර දසමාසේ උරේ කප්පා කියන ගාතාව, උද්ධිකාරෝ කියන ගාතාව තාත්තට අම්මට වන්දනා කරනකොට අපේ දරුවෝ කියන ගාත දෙක. ඇත්තටම දැන් දෙමව්පියන්ට වඳිනකොට ගාතා කියන එක ඇතුලේ අපිට වෙන වාසි ටිකක් තියෙනවා දරුවෝ හැටියට. දරුවන්ගේ පැත්තේ ඉඳලා කතා කරද්දී ඒ මොකද අපිට ඒ විදිහට වන්දනා කරද්දී පොඩි කාලයක් යනවනේ. පොඩි කාලයක් යනවා. කියන්නේ අපිට එකපාරටම අර බිමට අත තියලා දුවන්න වගේ බෑ. අපි පසඟ පිහිටුවා තමයි ගත කියන්නේ. පසඟ කියන්නේ මොනවද? වැලමිට දෙක, දනිස් දෙක, නළල. එතකොට වැලමිට දෙක, දනිස් දෙක, නළල බිම ගෑවෙන්න පසඟ පිහිටුවලා වැඳලා ගාතාව කියන්න චූටි වෙලාවක් ගන්න. එතකොට මේ චූටි වෙලාව ගන්න එක ඇතුලේ අම්මට තාත්තට සිටිවිලි ගොඩාක් එනවා. දැන් මිනිස්සෙක් කියලා කියන්නේ ඔබ සහ මම කියලා කියන්නේ මහා යන්ත්‍රයක්. ඒ යන්ත්‍රේ අකණ්ඩ ඉතාම වේගයෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදනය මොකක්ද? කියන්නේ අපි යන්ත්‍රයක් නම් අපේ යන්ත්‍රේ මොනවා හරි නිතර නිතර නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ තමයි ඔබේ සහ මගේ සිතෙන් අපි නිකුත් කරන සිතිවිලි. අපි වේගයෙන් සිතිවිලි නිකුත් කරනවා. අපේ නිෂ්පාදනය තමයි සිතිවිලි. එතකොට මගේ යන්ත්‍රයෙන් ඔබේ යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන සිතිවිලි ධාරාව තරම් බලවත් එකක් මේ ලෝකේ තවත් නැහැ කියලා තමයි අදටත් කියන්නේ. ඒ කියන්නේ චිත්ත තරංග සිතේ ඇති වෙන සිතිවිලි. දැන් මම කියන්න හදන දේ තමයි අම්මට අපි ගාතාව කියලා පසඟ පිහිටුවලා වන්දනා කරන එක ඇතුලේ අම්මාගේ සිත නැමැති මහා යන්ත්‍රයෙන් වේගවත් තරංග ජාලාවක් එනවා. මොනවද? චිත්ත තරංග, සිතිවිලි කිරණ. ඒ මොකක්ද? මගේ පුතා සුවපත් වේවා, අනේ මට වන්දනා කරනවා, සුවපත් වේවා, දුක් වේවා, නිරෝගී වේවා, අනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, මගේ පුතාට යහපතක් වේවා. මේවා හදවතේ ගැඹුරුම තැනින් අවවාජ වෙන චිත්ත තරංග. එතකොට අපිට මේ වන්දනා කරන දරුවට වේගෙන් යාගේ සිරුරට වගේම සිතට ක්‍රියාත්මකයි. ඒ තරංග ජාලාව වේගෙන් ක්‍රියාත්මකයි. එතකොට යාට ලොකු සහනයක්, ලොකු පිනක්, ලොකු ආශිර්වාදයක්. මේ ලෝකේ ලබන්න පුළුවන් හොඳම ආශිර්වාදය ලබන්න පුළුවන් සිත දියුණු කළ උත්තමයන්ගෙන් ඇරුණුකොට අම්මා තාත්තාගෙන්. එතකොට අන්න ඒ තරංග ශක්තිය දරුවට හම්බෙනවා අර ගාථාව කියලා කාලයක් අරගෙන වන්දනා කිරීම ඇතුළේ. ඒ වගේම විද්‍යාත්මකව ඉතින් පසඟ පිහිටුවලා වන්දනා කරනකොට අපි එහෙම වැඳලා ගිහින් කණ්ණාඩියක් ගාවට ගිහින් මුහුණ බැලුවොත් ඇස් දෙකට ලේ ඇවිදින් තියෙනවා. ඇස් දෙක රතු වෙලා තියෙනවා. ඒකේ අදහස තමයි ශරීරයේ ලේ ධාතුව ඉහළට ගිහිල්ලා. සිරුරේ ලේ ධාතුව ඉහළට ගියාම කෙනෙක් ප්‍රබුද්ධ වෙනවා කියලා විද්‍යාත්මකව සඳහන් කරනවා. ඒ කියන්නේ ප්‍රබුද්ධ මනස. මට පුළුවන් කියන මනස. මම දිනනවා කියන සිත. මම ශක්තිමත් කියන සිත එක්කලා තමයි දරුව නැගිටින්නේ. ප්‍රබුද්ධයි. එතකොට අන්නේ ආධ්‍යාත්මික ආශිර්වාද ශක්තිය. ඊට පස්සේ එහෙම නැගිට්ටාට පස්සේ ඔළුවත් අත ගන්නවා මගේ පුතාට බුදු සරණයි කියලා. අම්මට අමුතු සෙනෙහසක්, අමුතු ආදරයක්, හැඟීම්බර මෙත්සිතක් ඇති වෙනවා. එහෙම ඔළුවත් අත ගාලා තමයි දරුවා ගෙදරින් පිට වෙලා යන්නේ. එහෙම නැත්නම් නින්දට යන්නේ, උදේ වැඩට යන්නේ. එතකොට නිකම්ම නැගිටලා දුවනවට වැඩිය ලොකු ශක්තියක් අරගෙන යන අය බවට අපි පත් වෙනවා. එතකොට ඉතින් මග අනතුරු වැළකෙන්න, මගතොට
කරන්න යන වැඩ ටික සාර්ථක වෙන්න මහා උපකාරයක් වෙනවා. එතකොට හැබැයි ඕක අම්මට බැලලා අපිට ගන්න අමාරුයි. අම්මා තාත්තගෙන් වගේම අපිට අනිත් අයගෙනුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත හදවතින් කෙනෙක් සුවපත් වේවා කෙනෙකුට හරියන්න ඕන කියලා අපි හිතන එක අනිත් අය අපි ගැන ඒ විදිහට හිතවන එක අපිට කරන්න බෑ කපටිකමින් බොරුවට හොරේට. එතකොට අපේ යහපත් කල්කිරියාව යහපත් සිටිවිලි යහපත් ක්‍රියාකාරකම් යහපත් වචන හැමුවේ තමයි අනිත් අයට හිතෙන්නේ මේ මිනිස්සයාට හරියන්න ඕන මේ මිනිස්සයා සුවපත් වෙන්න ඕන. එතකොට ඒ ශක්ති වලින් විශේෂයි අම්මගෙන් ලැබෙන ශක්තිය. දැන් අම්මට ඒ ගාථාව කියලා වන්දනා කරනකොට නේද දසමාසයක් මම කුසී තියාගෙන මේ ලෝකයට බිහි කරපු මගේ අම්මේ මම ඔයාට වන්දනා කරනවා වඳිනවා කියන කෙනෙක්ගේ අදහස මාව ඒ ඩාඩිය මහන්සියෙන් පෝෂණය කරන්න දායක වුණ තාත්තේ මම ඔයාට වන්දනා කරනවා වඳිනවා දෙපා වඳිමි කියලානේ කියන්නේ. එතකොට ඒ කතාවත් එක්කලා ඒ කියන වචන ටිකත් එක්කලා යයිගේ හදවතේ කරුණාව උතුරා යනවා. ඒ නිසා වඳින්න පුළුවන් හැම වෙලාවකම පසඟ පිහිටුවා වඳින්න පුළුවන් හැම වෙලාවකම ඔබට ගාථාව කියලා වඳින්න පුළුවන් හැම වෙලාවකම එය කරන එක ඉතා හොඳයි. එහෙම නැති හැම වෙලාවකම ඔබට පුළුවන් විදිහට වඳින එකත් අම්මා තාත්තගේ ආශිර්වාදයේ ඔබේ ක්‍රමයට ලබා ගන්න එකත් ඉතාම වැදගත්. ඊගාවට ඉතින් අම්මා තාත්තගේ පැත්තෙනුත් ඉතින් ළමයා ඉස්කෝලේ යන්න ලැහැත් වෙලා දුවගෙන යනකොට හා හා පුතේ යන්න දන ගහන්න ඕනේ වැඩට යන්න යනකොට හා හා යන්න මට වඳින්න එපා මට වඳින්න එපා කියලා එළවලුව සමහර අය. ඒ ගැන අපි තවත් පොඩි වීඩියෝ එකක් කරමු. ඔබට තෙරුවන් සරණයි.